අයිබෝවන් සුබ දවසක්. ඉතින් මේක වගේම සොයිනත් ඉෂි YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න මගේ යාළුවෝ හැම කෙනෙක්ම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් එහෙමනම් අද මම ආලට කියලා දෙන්න හදන්නේ මේ වගේ ලස්සන පාපිසයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් තම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි යමු කොහොමද මේ ලස්සන පාපිස නිර්මාණය කරගන්නේ කියලා බලන්න. ඉතින් පාපිස නිර්මාණය කරගන්නකොට මුලින්ම අපිට මේ අඩිය සඳහා ඝන රෙදි කොටසක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට පරණ ඩෙනිම් එකක් උනත් කපලා අරගෙන මෝට්ටු කරලා මේ විදිහට රෙදි කොටසක් ඝන රෙදි කොටසක් හදාගන්න පුළුවන්. ඉතින් මට අද අවශ්‍ය වෙන්නේ ටිකක් කුඩා ප්‍රමාණයේ පාපිස්සක්. ඉතින් මම එහි මේ අඩිය සඳහා අවශ්‍ය කොටසට අවශ්‍ය ඒ කොටසේ ටික ප්‍රමාණයේ අඟ 18 හමාරක් විදිහට අරගත්තා. ඒ වගේම මෙහි පළල මම අරගත්තේ අද අඟ 14ක් වෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය වලට මේ රෙදි කොටස කපලා අරගන්න පුළුවන්. මම අරගත්ත මේ විදිහට පාපිසි මහන රෙදි ඔයාලට කට් පීස් ෂොප් වලින් පාපිසි මහන රෙදි කියලා කිව්වහම කිලෝ ගානට කිරලා අරගන්න පුළුවන්. ඉතින් මම මෙහි මේ පාපිසි මහන රෙදි අරගෙන විවිධ කොටස් වලින් තමයි හම්බ වෙන්නේ අපිට. ඉතින් මෙහි දිග ඕනම ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. පළල මම අරගෙන තියෙන්නේ අඟල් 3 හමාරක් වෙන්න. ඉතින් ඔයාලත් අඟල් 3 හමාරක් ගන්න. එහෙම නැත්නම් අඟල් 4ට උනත් මහත පටි කපා ගන්න පුළුවන්. මම අඟල් 3 හමාරට තමයි මේ විදිහට පටි අරගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉහළින් අඟල් 3 කාලක් හෝ අඟලක් ඉතිරි වෙන පරිදි එන මේ ආකාරයට පටි හිටින්න මේ විදිහට අඟල් ඔයාලට පුළුවන් අඟල් භාගික වගේ සයිස් එකට පටි තීරු වගේ එන්න කපා ගන්න මේ ආකාරයට. මේ ආකාරයට ඔයාලට පුළුවන් කපා ගන්න. ඉතින් මේ බලන්න මම මට අවශ්‍ය කලර්ස් වලින් මේ විදිහට රැලි පටි කපා ගත්තා. ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති කලර්ස් වලින් මේ ආකාරයට රැලි පටි කපා ගන්න. මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට තියෙන මේ පාපිස් කොහමද මහන්නේ කියලා බලන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මහගන්නේ කියලා. මුලින්ම අපේ වාඩිය මේ විදියට හීනියට දෙවරක් නවලා මසාගෙන යමු. මේ විදියට අපිට පුළුවන් හීනියට වාඩිය දෙවරක් නවලා මේ විදියට මසාගෙන යන්න වටටම. පස්සේ අපි කරන්න අවශ්‍ය වෙන්නේ මේක මහගත්තට පස්සේ අපේ මේ විදිහට අපි කපාගත්තු රැලි පටි අරගෙන මේ විදිහට මුලින්ම මේ විදිහට තබාගෙන මේ අයිනෙන්න නැතිව මෙතන මේ අයිනෙන්න නැතිව මේ මෙන්න මේ හරිය ඒ කියන්නේ අපේ මේ කොටසේ අවසානින් නැතිව මෙතන මැද හරියේ සිට අපිට පුළුවන් මේ විදියට දිගටම මසාගෙන යන්න.
පළගෙන ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් අනෙත් පැත්තත් ඒ ආකාරයටම මෙන්න මේ විදියට මේ උඩින් මේ විදියට තබලා මේ විදියට දිගටම මසාගෙන යන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට හරවල අරගෙන දිගටම මසාගෙන යන්න. අපිට තව කොටසක් මේ විදිහට අල්ලගන්න අවශ්‍ය වුණාම අපිට පුළුවන් මේ විදිහට කොටසක් අරගෙන මේ විදිහට ඇතුළට නවලා තබල සුපුරුදු ලෙස මේ විදිහට දිගටම මසාගෙන යන්න පුළුවන්. මේ බලන්න මේ විදිහට වටේටම මසා ගත්තා. දැන් අපිට තියෙන්නේ තමන් කැමති වෙනත් පාටක් අරගෙන නැත්තම් කලයකම වුණත් තමන්ට කැමති කලයකක් අරගෙන මේ විදිහට තියලා අපිට පුළුවන් නැවත කලින් විදිහටම මසාගෙන යන්න. මහගෙන යනකොට මේ යටට මේ විදිහට රැලිපටි යටින් අහුවෙන්නේ නැති වෙන්න මේ විදිහට පිළිවෙලකට රැලි ටික හදාගෙන මහගන්න. නැත්තම් මේ පොඩි රැලි කොටස් යටින් මේ අපේ මැස්මට අහුවෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලට කැමති කල එකක් අරගෙන කලින් ආකාරයටම මේ විදිහට වටේටම මසාගෙන යන්න. විදියට අපි මහගත්තට පස්සේ අපිට පුළුවන් මේ කොටස මේ පොඩි කොටස රහෙනසේ මේ විදිහට ඒ කොටසට වඩා දිග ප්‍රමාණය සහ පළ ප්‍රමාණය වැඩි මේ ආකාරයේ රෙදි කොටසක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට වටේටම මේ ආකාරයට කලින් විදිහට හීනිවට පටියෙන්න මේ විදිහට වටේටම කපා ගන්න.
ඊට පස්සේ අපිට පුළුවන් මේ කොටස මේ විදිහට මැදින් තියලා අපිට මේ විදිහට අල්ලා ගන්න. ඉතින් මම මේ මැදට අල්ලාගත් කොටස වගේම තවත් ඊට වඩා කුඩා ප්‍රමාණයෙන් ඒ ආකාරයටම කපාගෙන මැදින් අල්ලගන්න තමයි සූදානම් වෙන්නේ. මේ විදිහට අපි කරමු. ඒ කුඩා කොටස මේ විදිහටම අල්ලා ගන්න. විදිහට පාපෙස නිර්මාණය කරගත්ත ඔයාලටත් පුළුවන් කැමති සයිසස් වලින් කැමති කලර්ස් වලින් මේ විදිහේ ලස්සන පාපෙස නිර්මාණය කරගන්න. ඉතින් තාම channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතුපාට subscribe button එක press කරන්න, ඉස්සරහා තියෙන bell icon එකත් අල්ලන්න. එතකොට මම video එකක් දාපුවම මම ඔයාලට notification එක phone එකට ගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අදට video එක අවසන්යි. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.